राजस सुनंतु संग मुखदं धम्म सवन कालो अयं भदंता धम्म सवन कालो अयं भदंता धम्म सवन कालो अयं भदंता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स तीनि मानि भिक्खवे अधिपतेयानि कतमानि तीनि अत्ताधिपतेयं धम्माधिपतेयं लोकाधिपतेयं ति වාසනාවන්ත පින්වතුනි වාසනාවන්ත දරුවනි මේ සන්ධ්‍යා භාගයේහි අපි සූදානම් වෙන්නේ අපේ ජන ජීවිතය සාර්ථක වීම පිණිස ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උත්තරීතර සද්ධර්මයකට අවධානය යොමු කිරීමට. සද්ධර්ම චින්තාවන් පහළවන්නේ බුදුරජාණන් වහන්සේගේම සිතකයි. බුදුසිතේ පහළ වුණු ඒ සද්ධර්ම චින්තාවන් ලෝකයාගේ යහපත ශාන්තිය පිණිස බල පවත්වන මාහැඟි දේ. එක නිසා මේ පින්වත් පිරිස මේ විදියට ධර්මදේශකවරු වඩමවාගෙන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලබා ගැනීම වැදගත්ම කාරණයක්. ධර්මයේ වමනා කරන්නේ හිතටයි, හිත තමයි පාලනය කරගත යුතුව පවතින්නේ. හිත කියලා කියන්නේ වසර කෝටි ගාණක් පැරණි ඉතිහාසයක් ඇති උපකරණයක්. වසර කෝටි ගාණක් සිත පැරණිවෙන්න පැරණිවෙන්න හිතට එකතු වන දේවලුත් වැඩි. ගෙයක් වුණත් එහෙමයි, අලුතෙන්ම ගෙයක් ගත්තහම ඒකෙ තියෙන්නේ බොහොම සීමිත භාණ්ඩ ප්‍රමාණයක්. සතිමාස අවුරුදු ඉක්මිලා යනකොට මේ ගෘහය, මේ නිවස බොහෝ භාණ්ඩවලින් පිරෙන්න පටන් ගන්න. ඇඳ පුටු මේ සාල්මාරි ආදියෙන් පිරෙනව වගේම පත්තර, සඟරා, කඩදාසි ආදී බොහෝ දේවල් මේකෙ පිරෙන්න පටන් ගන්නවා. ඊට අමතරව අපි නොදන්න නොපෙනෙන දූවිලි පිරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මකුළු දැලොත් පිරෙන්න පටන් ගන්න. මේ විදියට විවිධ දේ පිරෙනවා මේකේ. තවදුරටත් යනකොට
පිරිසිදු කළේ එහෙම නැත්තං කැරපොත්තෝ හූනෝ මීයෝ මේ අගේ බොහෝ දේවල් බොහෝ අය මේකෙ පදිංචි වෙන්න පටන් ගන්න. පැරණි වෙන්න පැරණි වෙන්න. ඒ සාමාන්‍ය ගෙදරක තියෙන ස්වභාවය. සිතත් ඒ වගේම තමයි. සිතේ පැරණිකම ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ නැහැ. උන්වහන්සේ සිතේ ආරම්භය ගැන පෙන්වා දෙන්නේ නැහැ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පුබ්බා කෝටින පඤ්ඤායති මුල් කෙලවර නොපෙනේ. පුබ්බා කෝටි මුල් කෙලවර න පඤ්ඤායති නොපෙනේ. එක නිසා ඔබ අප සීල දෙනා ළඟම තියෙනවා ඒ වගේ ලොකු ඉතිහාසයක් ඇති දෙයක්. ලොකු ඉතිහාසයක් ඇති දෙයක්. ඉතින් ඒ දීර්ඝ ඉතිහාසය තුළ එකතු වෙච්ච දේවලුත් මහ හුඟක් තියෙනවා. හිතට යමක් එකතු වෙන්නේ ඇහැ නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, ශරීරය නිසා. හිත යමක් එකතු කරගන්නේමයි. ඇස කන නාසය දිව ශරීරය කියලා අපිට තියෙනවා ඇන්ටනා පහක්. ඒ පහෙන්ම තොරතුරු ගලාගෙන එනවා හිතට. හිතට ගලාගෙන එන තොරතුරු වාර්තා කර ගැනීම සඳහා සිතුවිලි පහළ වෙනවා. ඉතින් හොඳ නරක සියල්ල මේකේ ගබඩා වෙලා තියෙනවා. අපට හිතසුව පිණිස බලපවත්වන දේවලුත් තියෙනවා. අපට අහිත පිණිස බලපවත්වන දේවලුත් මේකේ තියෙනවා. එනිසා හිත 100%ක්ම අපේ මිත්‍රයෙක් එහෙම නෙමෙයි. ඒ වගේම අපේ හිත 100%ක්ම හතුරෙකුත් නෙමෙයි. ඥානවන්ත එක්කෙනා මේ හිත හරියට යාළුවෙක් බවට පත් කරගන්නවා. ඥානවන්ත එක්කෙනා චිත්තං රක්ඛේත මේ දාවි. හිත රකින්නවා නුවණ ඇති එක්කෙනා. හිත රකින්නවා නුවණ ඇති එක්කෙනා. ඥානවන්ත එක්කෙනා. ඒක නිසා එවැනි වස්තුවක් එවැනි ශක්ති විශේෂයක් අප ළඟ සැඟවි අදෘශ්‍යමානව අප්‍රකටව තියෙන වා කියන එක වටහා ගැනීම වැදගත්. එහෙමනම් ඒ හිතට තමයි මේ ධර්මයේ නැමැති ඖෂධය අපි එකතු කරගන්නේ. පින්නතුන්ට මතකයි දේවදත්ත හිමියන් බණ භාවනා කරලා මනස දියුණු කරලා චිත්ත සමාධිය හදාගෙන ඒ විතරක් නෙමෙයි ධ්‍යාන අභිඥා පවා උපදවා ගත්ත කෙනෙක්. ධ්‍යාන අභිඥා පවා උපදවා ගත්ත කෙනෙක්. එනිසා උන්වහන්සේට හැකියාව ලැබුණ යම් යම් ප්‍රාතිහාර්ය පවත්වලා අජාසත් රජතුමාගේ හිත දිනා ගන්න. හැබැයි ඒ තරම් හිත ඉහළ මට්ටමට ගොඩනගා ගත්තත් අර පරණ දේවල් මතුවෙන්න පටන් ගත්තා. අන්න ඒකයි මං කියන්නේ. හිත ලෞකික වශයෙන් ඉතාම ඉහළම තැනකට ආවා. ඉහළම තැනකට ආවට මොකද පරණ කුණු රොඩු වගේක්
හිටි හිටි ගමන් මතු වුණා. ඔය සමහර රටවල් වල ගිනි කඳු පුපුරන්නේ ඒව ෂණිකව වෙන දේවල් නෙමෙයි, කාලයක් තිස්සේ මහ පොළොවේ ඇතුළේ තිබිලා ඊට අවශ්‍ය පසුබිම සකත් වුණාට පස්සේ ඉතින් ගිනි කඳු පුපුරනවා. පරණ දේවල් ඒ වෙලාවෙම නෙමෙයි ගිනි කඳු පටන් ගන්න, කලින් හැංගිලා තිබුණා. ඒ වගේම තමයි දේවදත්ත හිමියන්ගේ හිත ඇතුළෙත් ගිනි කන්දක් පුපුරා ගියා. නමුත් අනිත් පැත්තෙන් චිත්ත සමාධියද ධ්‍යාන අභිඥාද උපදවාගෙන ඉඳපු කෙනෙක්. එහෙනම් එකෙන් තේරුම් ගන්න ඕන මේ හිත කොච්චර දුරට ප්‍රවේශම් කළ යුතුව පවතිනවද කියලා. කොච්චර දුරට එකයි අපි කිව්වේ, හොඳ දේත් මේකේ තියෙනවා නරක දේත් මේකේ තියෙනවා. කොයි දේ ඉස්සරහට එයිද කියලා අපට හිතා ගන්න අමාරුයි. මොන දේ ඉස්සරහට එයිද කියලා අපට හිතන්න අමාරුයි. කෙසේ නමුත් ඥානවන්ත බුද්ධිමත් එක්කෙනා හිත පරිස්සම් කරනවා, පාලනය කරනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. ඉතින් මම මේ සඳහන් කරන්නට යන්නේ බුදුපියාණන් වහන්සේ අධිපති ධර්මතා තුනක් අපට පෙන්වා දෙනවා අපව හික්මවා ගැනීම පිණිස. අධිපති ධර්මතා තුනක්. අධිපතිකම් කියලා මෙතන කියන්නේ මාන්නය එහෙම නෙමෙයි. මූලිකත්වය, ප්‍රධානත්වය ඒකයි. මූලිකත්වය, ප්‍රධානත්වය. මේක හරි වැදගත්. හේතුව මේ අධිපති ධර්මතා තුන ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වුණේ පුද්ගලයා තුළ විනය, හික්මීම, ආත්ම පාලනය කියන කරුණු මතු කර ගැනීම. ඒක ස්වයං යෝජනා ක්‍රමයක් මගින් මේ කරුණු මතු කර ගැනීම. ස්වයං යෝජනා ක්‍රමයක්. තමා විසින්ම තමාට යෝජනා කරන වැඩපිළිවෙලක්. පළවෙනි එක තමයි තමන්ට අධිපතිකම් දීලා හිතන එක. තමන්ට මුල් තැන දීලා හිතන. අත්තාධිපතෙය. තමන්ට පළවෙනි තැන, තමන්ට මූලිකත්වය. එහෙම හිතන්න පුරුදු කරන්නේ තමා තුළ ගොඩ නැගිය යුතු ස්වයං විනයට ඉඩකඩ සලස්වා ගැනීම පිණිස. විනය කියන එක පින්නතුනි ගෙදරකට, සමාජයකට, රටකට තිබිය යුතු අංක එකේ වටිනා සම්පත විනය. ඒකම තමයි සීලය කියලා කියන්නේ. එතකොට ඒක තමයි මේ තුලින් මතු කරන්න උත්සාහ කරන්න. අත්තාධිපතෙය. එහෙනම් තමන්ට අධිපතිකම් දුන්නාම කොහොමද විනයක්, ශික්ෂණයක්, හික්මීමක් ඇති වෙන්නේ? දැන් කල්පනා කරලා බලන්න. තමන්ට අධිපතිකම දුන්නාම කොහොමද විනයක්, ශික්ෂණයක් ඇති වෙන්නේ? නිදසුණක් දෙකක් අපි අරගත්තාම අපිට මේක පැහැදිලිව තේරෙනවා. අපි ගමු විදුහල්පතිවරයෙක්, පාසලේ ප්‍රධානී. පාසලේ ප්‍රධානියා තමන්ගේ වපසරිය ගැන, තමන්ගේ වටපිටාව ගැන සිහියට නගාගත යුතුය.
ඒ කියන්නේ මම අහවල් පාසලේ විදුහල් පති. මම යටතේ මෙච්චර ගුරුවරු ඉන්නවා. මම යටතේ මෙච්චර ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ නිසා මම මෙසේ විය යුතුයි. අන්න තීරණය. ඒ කියන්නේ තමන්ගේ වගකීම් සිහියට නගාගෙන සොයං විනයකට පත්වීම. මම අහවල් පාසලේ විදුහල්පති. මෙච්චර ගුරුවරු ඉන්නවා, මෙච්චර ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ නිසා මගේ ඇවතුම් පැවතුම් හැසිරීම් කතාබහ තීරණ මෙසේ විය යුතුයි. මෙසේ විය යුතුයි කියන්නේ එසේ නොවිය යුතුයි කියන එකනේ. නොවිය යුතු පැත්තකුත් තියෙනවනේ හැම දෙයකම. අන්න බලන්න, තමන්ගේ වගකීම් සිහියට අරගෙන තමන්ගේ සියලුම චර්යාවන් හැසිරීම් ඒ වගකීමට ගැළපෙන පරිදි ශික්ෂණයට හික්මීමකට පත් කරගන්න. බොහොම ලස්සන ක්‍රමයක්. ඒකයි තමන්ට අධිපතිකම දෙනවා කියලා කිව්වේ. තමන්ට මූලිකත්වය ප්‍රධානත්වය දීලා හිතන්න පටන් ගන්නවා. එතකොට ඒ පුද්ගලයා තුලින් දන්නේම නැතුව විදුහල් පතිවරයෙකුගේ ප්‍රතිරූපය බිහිවෙන්න පටන් ගන්නවා. පින්නතුන්ට මතක් කරගන්න පුළුවනි, මීට අවුරුදු 40-50කට කලින් විශ්‍රාමගිය විදුහල් පතිවරයෙක් දැක්කොත් දුරේ ඉඳගෙනම අනිත් අයට තීරණය කරගන්න පුළුවන්, අහවල් මහත්මයා නම් අහවල් මහත්මිය නම් මම හිතන්නේ එකත් එකට විශ්‍රාමික ගුරුවරයෙක් හෝ විදුහල් පතිවරයෙක් වෙන්න ඕන කියලා හිතන්න පුළුවන් නොදන්න අයට. ඒකට හේතුව තමාගේ වගකීම හරියටම හිතට ගත්ත, ඇඟට ගත්ත කෙනෙක් වීම නිසා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට බැරි වෙලාවත් තමාගේ අනන්‍යතාවය, වටපිටාව, වගකීම මේවා නොහිතන කෙනෙක් වුණොත්, එහෙම වුණොත් සමහර වෙලාවට අපේ රටේ හැටියට නම් හැඳ වෙනකොට තැබෑරුම් පොලක එහෙම ඉන්නවා දැක්කොත් මොකද්ද වෙන්නේ? ගමේ ඉන්න මිනිස්සුත් එක්කෙනෙක් දෙන්නෙක් මේක දකින්න. පාසලේ ගුරුවරුත් සමහර විට දකින්න පුළුවන්. ඒ වගේම තමන්ගේ සිසු දරුවන්ද මේක සමහර විට දකින්න පුළුවන්. ඊට පස්සේ ගම පුරා කසුකුසුවක් යනවා. ඒක අනුක්‍රමයෙන් වර්ධනය වෙනවා. වර්ධනය වෙලා අන්තිමේදී සතිමාස ගානක් ඉක්මිලා යනකොට පාසල ගෙනියන්න බැරි තැනකටපත් වෙනවා. පාසල ගෙනියන්න බැරි තැනකටපත් වෙනවා. පාසල අවුල් වුණා කියන්නේ ගමට වෙච්ච ලොකුම ආලාභයක්. ඒ ලොකුම ආලාභය සිද්ධ වුණේ, ඒකට මඟ පෑදුවේ මේ කියන චින්තන සම්ප්‍රදායෙන් ඉවත් වීම නිසා. මොකද්ද චින්තන සම්ප්‍රදාය? අත්තාධිපතේය. තමාට මූලිකත්වය, නායකත්වය, ප්‍රධානත්වය, එකෙන් ඉවත් වීම. මේක නිදසුණක්.
ඊළඟට අපි එවැනිම නිදසුන් තවත් කීපයක් අරගෙන බලමු. අම්මා තාත්තා දෙන්න කියන්නේ වැදගත්ම තනතුරු දරන අය. අම්මා තාත්තා. එහෙනම් ඒ දෙපළ හිතන්න ඕන විදියක් තියෙනවා. සිතීමට අනුව තමයි පැවැත්ම. සිතීමට අනුවයි පැවැත්ම. එහෙනම් ඒ දෙපළ තමාගේ වගකීම, අනන්‍යතාවය, වපසරිය හිතට ගත යුතුමයි. මොනවද අනන්‍යතාවය, මොනවද වපසරිය? මට දරුවෝ ඉන්නවා, මට මහත්මයෙක් ඉන්නවා.
උපදෙස් ලබා දීම නිසා ඒ මහත්මයාගේ මනස සුවපත් වුණා. දැන් මම මේ කිව්වේ දහමට අධිපතිකම ලබා දීම තුලින් තමාට සිදුවන යහපත ශාන්තිය. මොකද නිතරම දහම තියෙන්නේ අපිට වඩා බොහෝ ඉදිරියෙන්. අපි ඊට වඩා බොහොම ඈතින් දුරින් පල්ලෙහැන් ඉන්නේ. ඒක නිසා අපේ කල්පනාව අප්‍රමාණ වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා මුදුන් ඉහෙලින්ම තියෙන්නේ ධර්මයයි. ඒකට මුල් තැන දීලා හිතන්න, හිතලා තමා තුළ ස්වයං විනයක් හදාගන්න. ස්වයං විනය ධම්මාධිපතෙයි. දැන් ඔන්න අපි අධිපති ධර්මතා දෙකක් ගැන සිහිපත් කළා. අත්තාධිපතෙය ධම්මාධිපතෙය ඊළඟට ලෝකාධිපතෙය. එතන පෙන්නන්නේ ලෝකෙට අධිපතිකම් දීලා මූලිකත්වයේ දීලා හිතන්න පටන් ගන්න කියන එක. ලෝකෙට ඇත්තනේ එන්න ලෝකෙට මුල් තැන දෙනකොට අප තුල ඒ නිසාමත් අප තුල ස්වයං විනයක් ඇති වෙනවා. ස්වයං විනය ඒ කියන්නේ අවට ලෝකයා ජීවත් වෙන විදිය සැලකිල්ලට ගන්නවා. අවට ලෝකයා ජීවත් වෙන විදිය සැලකිල්ලට අරගන්නවා. සැලකිල්ලට අරගෙන අපි ඒකට ගැළපෙන පරිදි අපේ හැසිරීම් රටාව විධිමත් කරගන්න ලබනවා. දැන් මෙහෙම කිව්වොත් අපි හිතමු යම් කිසි ගෙදරක් තියෙනවා. ඒ ගෙදරට දැනුම් දෙනවා හෙට එනවා කියලා ඥාතීන් කීප දෙනෙක් දුරබැහැර පළාතක ඉඳලා. දැන් මේ ගෙදර දින ගණනකින් සුද්ධ පවිත්‍ර කළේ නැහැ වැඩ රාජකාරී වැඩි නිසා. දැන් අර ඥාතීන් එන නිසා මේ ගෙදර ඉන්නයි මොකද කරන්නේ? ලොකු වෙනසක්. ගෙදර දැන් සුද්ධ පවිත්‍ර කරනවා, පිරිසිදු කරනවා, ක්‍රමානුකූල කරනවා. අහවල් අය හෙට එනවා කියලා තියෙනවා කියන හැඟීමෙන් ඒගොල්ලෝ ලොකු වෙනසකට පත් වෙනවා. ආන්න ලෝකෙට අධිපතිකම. එතන ලෝකෙට අධිපතිකම. අධිපතිකම් තුනක් පෙන්නන්නේ මේ කුමකින් හෝ මිනිහා ශික්ෂණයට පත්විය යුතු බැවින්. කුමකින් හෝ ලෝකාධිපතෙය ලෝකෙට පළවෙනි තැන. ඊළඟට අපි හිතමු මම මේ කියන්නේ අපේ ගම ගැන. ඔන්න දෙන්න දෙමහල්ලෝ අතර ඇති වෙනවා බහින් බස් වීමක්. බහින් බස් වීමක් ඇති වෙනවා. බහින් බස් වීමක් ඇති වෙනවා. දැන් තව පොඩ්ඩෙන් මේ දෙන්න අතර ලොකු කොඩමිටි හරස් කර ගැනීමක් වෙනවා. මේම කරනකොටම ඔන්න දොරට ගහනවා කවුද ඇවිල්ලා. දැන් මොකද්ද වෙන්නේ? මේ දෙන්න කරන්න ගියපු යුද්ධ නවත්තන්න වෙනවා පොඩ්ඩකට. යුද්ධ නවත්තනවා පොඩ්ඩකට. දොර ඇරලා හා කොහොමද, කොහේ ඉඳන්ද ආවේ, බස් එකේ දාවේ, පහින් දාවේ, බොහොම හිත හොඳට කතා කරනවා. දැන් අර ආරම්භ කරන්නට ගියපු යුද්ධය ගැන කිසිම හෝඩුවාවක්වත් දෙන්නේ නැහැ. ඇයි? ලෝකය කියලා කියන්නේ තමන්ගේ පිටස්තර සමාජය. ඒකට ගෞරව කිරීම පිණිස. ඒකට ගෞරව කිරීම පිණිස. ඒකත් ශික්ෂණයක්. ඒකත් ශික්ෂණයක්. දැන් ඔන්න මේ අමුත්තෝ ගෙදරට ඇතුල් වුණා. හා වාඩි වෙන්න වාඩි වෙන්න, මෙහෙන් වාඩි වෙන්න, එහෙන් වාඩි වෙන්න. මොනවද බොන්න හොඳ, අරකද මේකද? දැන් ඉතින් ලොකු සැලකිල්ලක් කර වෙන්න ගිය ගැටුම ගැන මුකුත් මතක යන්නේ. මේක හොඳයිනේ. දැන් ඔන්න එක්කෙනෙක් යනවා තේ හදන්න කුස්සියට. දැන් අනිත් එක්කෙනත් යනවා පිටිපස්සෙන්. පිටිපස්සෙන් කිව්ල මොකද්ද කියන්නේ? හොඳ වෙලාවට අර මිනිස්සු ආවේ නැත්තම් උඹේ දත් ටික හලනවා මම.
කොහොමද ඒ ශික්ෂණය ආවේ? පිටින් කණ්ඩායමක් ආවගෙට ඒගොල්ලොන්ට ගෞරව කිරීම පිණිස තමාගේ ඇවතුම් පැවතුම් වහාම වෙනස් කරුන් ලැබුවා. වහාම වෙනස් කළා. ලෝකෙට අධිපතිකම්, ලෝකාධිපති. හරි ලස්සන වැඩපිළිවෙළක්. ඒ කියන්නේ තමන්ට ස්ව උත්සාහයෙන් ඒ විනය ගොඩනගා ගන්න අමාරුයි. හොඳ වෙලාවට ඇවිල්ලා දොරට ගැහුවා. හොඳ වෙලාවට මේ පින්නතුන්ටත් එහෙම අත්දැකීම් තියෙනවා නම් කාට හරි කල්හැදුව කියලා තියන්න ඇවිල්ලා දොරට ගහන්න කියලා. අනිත් අය නිසා තමන් ශික්ෂණයට පත්වීම. අනිත් අය නිසා. ඒ වගේම අපි හිතමු මෙහෙම දෙන්න දෙමහල්ලෝ දැන් රණ්ඩු සරුවල් වෙනවා. බොහොම සද්ද වැඩි. එක්කෙනෙක් කියනවා කියන කේම්මලක් හෙමින් කියනවා එහා ගෙදර මිනිස්සුන් දැයි මේ ළමයි කොහමද මූණ දෙන්නේ? දැන් ඔන්න අලුත් වුණා මානසික තත්ත්වය. මානසික තත්ත්වය අලුත් වුණා. ඒ සැරේ හෙමින් බයින්න පටන් ගන්න. හෙමින් බනිනකොට ගා ගන්න අමාරුනේ. බයිනක හයියෙන් කළොත් තමයි ගා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහා ගෙදර අය දැනගනී කියන හැඟීමෙන් ශික්ෂණයට පත්වීම. විනාඩි කීපයකට හෝ ශික්ෂණයට පත්වීම. ඉතින් මේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන මේ ක්‍රම ප්‍රතග්ජන ලෝකයාගේ විනය සඳහා ඉක්මීම සඳහා පෙන්වා දෙන ක්‍රම කොච්චර ලස්සනද. ඕකට ගැලපෙන තවත් පොඩි කතන්දරයක් මම කියන්න. අනිත් අය නිසා හික්මෙන හැටි ලංකාවේ හිටපු දක්ෂතම ක්‍රීඩකයෙක් ක්‍රිකට් නායකයෙක් වෙලා හිටියා. ලංකාවට ලොකු කීර්තියකුත් අරගෙන දුන්නා. එයාගේ වෙඩින් එක තිබුණා. ඉතින් මේ මගුල් උත්සවයට ආරාධනා කළා හිටියා ලංකාවේ ඥාතීන් හිතවතුන්ට වගේම විදේශීය ක්‍රිකට් මිත්‍රයින්ටත් ආරාධනා කළා. විදේශීය ක්‍රිකට් මිත්‍රයින්ටත් ආරාධනා කළා. ඉතින් ක්‍රිකට් මිත්‍රයෝ අඳුරන්නේ නැහනේ අම්මා තාත්තලා ඥාතීන්. ඒගොල්ලෝ බාර ගන්න ඕන මෙයාම තමයි. එනිසා ඒගොල්ලන්ට වෙනම මේසයක් ලැහැත්ති කරලා අනිත් අයට තවත් මේස ලැහැත්ති කළා. තියෙන වෙලාවේ දැන් අර විදේශීය මිත්‍රයෝ ටික ටික මත්පැන් පාවිච්චි කරනවා. මේ ක්‍රිකට් නායකයා වෙනද මේගොල්ලොත් එක්කලා මත්පැන් පානය කළා. අද මෙයා සෝඩා ටිකක් වක් කරගෙන බොනවා. දැන් අර මිත්‍රයින්ට මේක ප්‍රශ්නයක්. ඒ මිත්‍රයෝ අහනවා ඇයි තමුසයාද මොකද බොන්නේ නැද්ද? ඇයි ඉතින් වෙන්දක් එකට බීපු එකනේ කට්ටිය. තමුසයාද බොන්නේ නැද්ද? එතකොට මෙයා මොකද්ද කිව්වේ? අල්ලපු මේසේ තාත්තා ඉන්නවා කිව්වා. බලන්න අපේ රටේ දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන අන්‍යෝන්‍ය ගෞරවය පදනම් කරගෙන අහවලාට පෙනෙයි අහවලාට දැනෙයි කියන හැඟීම මුල් කරගෙන තාත්තා ඉන්න නිසා මේ වැඩේ නැවැත්තුවා. පස්සේ අර විදේශීය මිත්‍රයෝ අහලා තියෙනවා උඹලා තාත්තට මෙච්චර ගෞරව කරනවාද? මොකද මේ මිනිස්සුන්ට මේක ප්‍රශ්නයක්. මේ මිනිස්සු දෙමව්පියන්ට එච්චර ගෞරව කරන්නේ නැහනේ.
දෙමව්පියන්ට මේ ගෞරවනීය ආකල්ප පුරුදුනේ අපේ දහමෙන් අපේ සංස්කෘතියෙන්නේ. ඒගොල්ලෝ වෙන වෙන සංස්කෘතියෙන් බාරගත්ත අයනේ. ඒක නිසා අහලා තියෙනවා බලා උඹලා තාත්තට මෙච්චර ගෞරව කරනවාද? ඒ කියන්නේ පොඩි ළමයෙක් නෙමෙයිනේ, ලෝක ප්‍රකට ක්‍රිකට් නායකයෙක් මේ ප්‍රශ්නේ අහන්නේ, මේ ප්‍රශ්නට මැදි වෙන්නේ. ඉතින් ඒව හරිම ලස්සන තැන් අපේ සංස්කෘතිය. අන්න ලෝකයාට ගෞරව පිණිස අර වගේ දේවල් වලින් වැළකී සිටීම. ඊළඟට පින්නතුනි, පොඩි දරුවන්ගේ පැත්තෙන් ගත්තාම, පාසල් දරුවන්ගේ පැත්තෙන් ගත්තාම, ඒත් මේ ලෝකාධිපතේය න්‍යාය ඔස්සේ විනයකට ශික්ෂණයකට පත් වෙනවා. ආච්චි දැනගත්තොත් හොඳ නැහැ, අම්මා දැනගත්තොත් හොඳ නැහැ, තාත්තා දැනගත්තොත් හොඳ නැහැ. ඔය විදියට හිතලා යම් යම් පොඩි පොඩි වැරදි වලින් ඉවත් වීමට තීරණය කරනු ලබනවා ලෝකාධිපතේය න්‍යාය. ලෝකයාට මුල් තැන. ඒ නිසාම අපේ වැඩිහිටියන්ට පුරුදුයි, ගෙදරින් පිට කොහේ හරි යනවනම් අඩුම ගානේ ආච්චිවත් ගෙදර නවත්තලා පොඩ්ඩක් අර ගමන යන්න. ආච්චි යමක් කරන්න ඕනේ නැහැ, ආච්චිට ඇවිද ගන්නත් බෑ, ආච්චි ඉන්නේ පුටුවේ. එහෙම එක්කෙනා හරි ගෙදර පොඩ්ඩකට හිටියානම් ලොකු දෙයක්. එතකොට මේ ළමයි මෙහෙම වෙනවා කියන හැඟීම අන්න අයට ගෞරව කරමින් ශික්ෂණයට පත්වීම. ඉතින් මෙයා බොහොම හොඳ ලස්සන ඉගැන්වීම. ලෝකාධිපතේය ලෝකෙට ගෞරව පිණිස තමාගේ නිදහස අවම කර ගැනීම. මම මුලින් කිව්වනේ නිදහස හොඳ එකක් නෙමෙයි කියලා. අනෙත් අයට ගෞරව කරමින් තමාගේ නිදහස අවම කර ගැනීම. එහෙනම් මේ කරුණු හැම දෙයකින්ම බලාපොරොත්තුනේ බුදුරජාණන් වහන්සේ මේ සසර සැරිසරණ සත්වයා තුල මොන ක්‍රමයකින් හෝ විනය ශික්ෂණය ඇති කරලා දීමයි. විනය ශික්ෂණය කියලා කියන්නේ සුරක්ෂිත සමාජයක අත්තිවාරම. සමාජයක සුරක්ෂිත සමාජයක අත්තිවාරම. විනයෝනාම ශාසනස් ආයු කියලා බුදුහාමුදුරුව වදාලේ, විනය තමයි ශාසනයේ ආයුෂ කියලා. ඒ ශාසනය කියලා කිවි පින්නතුනේ භික්ෂුන් වහන්සේලාගේ කොටස විතරක් නෙමෙයි, ශාසනයේ කොටස් හතරයි: භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. ඒ කණ්ඩායම් හතරම, ඒ කියන්නේ මුළු ලෝකෙම. එහෙමනම් විනය කියන්නේ සේ මෙසේ දෙයක් නොවේ. ඒ අති විශාල වටිනාකම් වලින් සමන්විත වුණු දෙයක්. ඒ නිසාම තමයි ඕනම රටක ව්‍යවස්ථාවක් සම්පාදනය කරනු ලබන්නේ නීති පද්ධතියක්. ඒ නීති පද්ධතිය හදාගන්නේ රටවැසියාගේ විනය සඳහා. රටවැසියාගේ විනය උල්ලංඝනය වුණොත් රටවැසියන්ට ප්‍රශ්නයක්, කරදරයක්. සුවපත්තුණු ජීවිතය අවුල් වෙලා යනවා. නිෂ්කලංක ජීවිතය විකාරයක් වෙනවා. එනිසා තමයි ඕනම රටක ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඒ ව්‍යවස්ථාවේ කොටසක් තමයි අධිකරණ ක්‍රියාවලිය. අධිකරණ ක්‍රියාවලිය කියලා කිව්වේ පොලිසිය, අධිකරණය, බන්ධනාගාරය. පොලිසියෙන් අධිකරණයට, අධිකරණයෙන් බන්ධනාගාරයට. ඒ කියන්නේ සමාජ විනය උල්ලංඝනය කරන අය.
ඒගොල්ලන්ට සොයං විනයක් නැත්නම් ඒගොල්ලෝ සමාජ විනය උල්ලංඝනය කළොත් පොලිසිය හරහා උසාවියේදී විභාග කරනු ලබනවා. විභාග කරලා දඬුවම් කළ යුතු නම් ඒ අතර දෙන එක දඬුවමක් තමයි බන්ධනාගාර ගත කිරීම. සති දෙකකට මාසයකට මාස 6කට 7කට අවුරුද්දකට දෙකකට ඔයාදී වශයෙන්. ඇයි එයා බන්ධනාගාර ගත කරන්නේ? මෙයා තුල ඕන කරන සොයන් විනය නැහැ. ගමේ රටේ ඉන්න මිනිසුන්ට මෙයා කරදරයක්. අනිත් අය නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕන. ඒ නිසා මෙයා සමාජයට ගැළපෙන්නේ. මෙයා සකස් වෙලා එන්න තමයි බන්ධනාගාර ගත කරනු ලබන්නේ. මේක තමයි සාමාන්‍ය වැඩපිළිවෙල. මම කියන්නේ මේවා 100%ක්ම වෙනවා කියලා. නමුත් මේවා පිළිටුවලා තියෙන්නේ මේ කියන සමාජ විනය ගොඩනගා ගැනීම පිණිස. ඉතින් එක එක රටවල් වල අඩු වැඩි වෙනවා, විකාර වෙලා යනවා, ඒවා එහෙම තියෙනවා. නමුත් මතු පිටින් ගත්තාම මේ අධිකරණ ක්‍රියාවලීන් ආණ්ඩුකම් ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙන්නේ සොයන් විනයක් නැති අය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස. එහෙනම් ඒකෙන් තේරුම් ගන්න විනය කියන එක කොච්චර වැදගත් මූලධර්මයක්ද කියන එක. ඉතින් අපි කාරණා තුනක් ඔස්සේ කරුණු මතක් කළා. අත්තාධිපතෙය, ධම්මාධිපතෙය, ලෝකාධිපතෙය. ඒ තුනෙන්ම බලාපොරොත්තු වන්නේ සමාජ විනයයි. සම්බුද්ධ දේශනාව ආරම්භ කරන්නේ ශීලයෙන්, විනයෙන්. දෙවෙනි පියවර සමාධිය, චිත්ත සමාධිය. අන්තිම අවස්ථාව ප්‍රඥාව. ශීල, සමාධි, ප්‍රඥා. ඒකයි සම්බුද්ධ දේශනාවේ අන්තර්ගතය. හොඳයි, එහෙමනම් මේ කරුණු සඳහන් කරමින් ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ සම්බුද්ධ පූජාවේ දායකත්වය උසුලනු ලබන්නේ ඥානරත්න මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිස. පින්කමේ අරමුණ වී තිබෙන්නේ ඕමාන් රාජ්‍යයේ පාලකයා වන සුල්තාන් තාබුස් රජතුමාට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, එතුමාට සුවපත් බව ප්‍රාර්ථනා කිරීම මුල් කරගෙන එතුමාට ආශිර්වාද කිරීම. ඒ වගේම අද දිනට මාස 3ක් සපිරෙන පරලෝ සපත් තවීඳු අයේෂා සොහයුරානන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම විශල් පුතුගේත්, සෙලිනි දුවගේත් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීම පිණිස. ඒ වගේම තිමේෂා මහත්මියගේත්, ඥානරත් මහත්මාගේත් සුජීවත්ව සිටින තම ආදරණීය දෙමව්පියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම තම සහෝදර සහෝදරියන්ට සහ පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම, ආශිර්වාද කිරීම. ඒ වගේම අද දිනට දින 6ක් සපිරෙන පරලෝසපත් ප්‍රියංගිකා පෙරේරා මහත්මියට පින් අනුමෝදන් කිරීම. රෝගාතුරව සිටින ලයනල් ලෙනාඩ් මහත්මානන්ට ඉක්මනින් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ
සුරක්ෂා නිවාසයේ රැඳී සිටින රැඳවියන්ගේ ගැටලු හැකීක්මනින් निराකරණය වී තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට සෙත් ප්‍රාර්ථනා කිරීම. ඉතා වටින හොඳ ප්‍රාර්ථනා රාශියක් ඇති කරගෙනයි අද මේ පින්කම පවත්වා තිබෙන්නේ. ඒ රැඳවියන් බැලීමට අපිත් ගියා. ඉතාම සෝචනීය තත්වයක්. කෙසේ නමුත් අපි මේ වෙලාවේදී සිද්ධ කරගත්ත මේ වටිනා පුණ්‍ය ධර්මය සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් ධර්ම කාරණාවලට සවන් දීමෙන් අත්පත් කරගත්තා වූ වටිනා පුණ්‍ය ධර්මය අපි පළමු කොටම මේ ස්ථාන භාර දෙවියන්ට අපේ ඊෂ්ට දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරවමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ යස ඉසුරු වැඩි දියුණු කර ගනිත්වා. බොහෝ කාලයක් අපව ආරක්ෂා කර ගනිත්වා. අපේ දියුණුවට ආරක්ෂාවට දෙවියන්ගේ ආශීර්වාදයේ සැලසේවා. දෙවියන් පතන බෝධියකින් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම සුරක්ෂා නිවාසයේ රැඳී සිටින රැඳවියන්ගේ ගැටලුව කඩිනමින් විසඳා ගැනීම පිණිස දිව්‍ය රාජවරුන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා සාදු කියන්න. ඒ වගේම මිය පරලොව ගිය සීලුම නැහිත මිතුරන් මේ පින් අනුමෝදන්ව සැපතින් සැපතට පැමිණෙත්වා. දුකෙන් අත මිදේවා. නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං මේ ඥාතීනං ඕතෝ සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං ඕතෝ සුඛිතා වුන්තු ඥාතයෝ. සියලු දෙනාටම සියලු යහපත ශාන්තිය සැනසීම ලැබේවා. තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් කියන හැඟීමෙන් කවුරුත් වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං තී ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ.